වරුදිගේ සමග රැඳලෙන්න හැමවම මේ වෙනකොට දන්නවා ඒ තමයි රෙහන්ගේ අමවත් නංගිවත් සරණිට කොහෙත්ම කැමති නැහැ ඒකට හේතුව රෙහන්ව කසාද බැන්දේ සරණි ගනුදෙනුවක් නිසා කියන මේ දෙන්නම දන්නවා එතකොට මේ දෙන්නම විශ්වාස කරනවා රෙහන්ට සරණව ගැලපෙන්නේ නැහැ කියලා අනිත් එක සරණි කියන්නේ ගමේ ගොඩේ කෙල්ලෙක් කියන දේ වත්සලා රෙහන්ගේ නංගිට වගේම අම්මට ගොඩක් අවස්ථා වලදී පැහැදිලි කරලා දීලා තිබුණා. ඉතින් ඒ නිසා තමන්ගේ පවුලට නොගැලපෙන සරණි වගේ කෙනෙක්ට රෙහන්ගේ අම්මගේ නංගී කැමැත්ත හිමි වේවි කියලා විශ්වාස කරන්න අමාරුයි. හැබැයි මේ සිද්ධි හැම එකක්ම වෙන අතරේ අපි තවත් දෙයක් දන්නවා. තමයි රෙහන් සරණි වතරින්න ලෑස්ති නැහැ. තමන්ගේ රස්සාවටත් වඩා රෙහන් ආදරය කරන සරණිට බව පහුගිය සිද්ධීන් වලින් වැටහුණා. එක අවස්ථාවකදී රෙහන් තමන්ගේ අස්වැමේ ලියුම පවා බාර දෙනවා. එහෙම කරලා සරණිට කතා කරලා කියන්නේ අපි මොන ගැහෙමු කියලා. ඊට පස්සේ මේ දෙන්නා කසාද බඳින එක පවා තීන්දුව කරනවා. ඉතින් එතනිනුත් ඔප්පු වෙනවා රෙහන්ට කසාදය තමයි ගොඩක් වටින්නේ රෙහන්ගේ රස්සාවටත් වඩා කියලා. ඉතින් මෙන්න මේ සිද්ධීන් එක්ක දැන් රෙහන්ගේ අම්මයි නංගී ගොඩක් උත්සාහ කරනවා රෙහන් කසාද බඳින්නේ හරියටම සරණිද එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද මෙන්න මේ දේ ගැන දැනගන්න. ඉතින් මෙන්න මේ දේවල් නිරන්තරයෙන් මහනකොට රෙහන්ට මේ දේවල් දරා ගන්න පුළුවන් කමක් නැහැ. රෙහන්ට ඒ නිසායි ගොඩක් අවස්ථාවල හොඳටම කේන්ති යන්නේ තමන් මේ ගැන තමන්ගේ අම්මටයි නංගිටයි කියපු එකේ වැරද්ද මේ වෙනකොටත් රෙහන්ට තේරිලා ඉවරයි. නමුත් ඉතින් රෙහන් MD ලොකු ඔෆිස් එකකට කොයිතරම් වංචාවක් කරලා තියෙනවද? හැබැයි ඒ වංචාව අද වෙනතුරුත් හම්බ වෙලා නැහැ කාටවත්. ඉතින් එහෙව් එකේ රෙහන්ට තමන්ගේ අම්මවයි නංගවයි රවට්ටන්න ඒ තරම් අමාරුවක් නැති වේවි කියලා විශ්වාස කරන්නත් පුළුවන්. ඉතින් දැන් මෙන්න මේ සිද්ධීන් අතරේ රෙහන් අනිවාර්යයෙන්ම වෙනත් නමකින් තමන්ගේ අම්මටයි නංගිටයි සරණිව හඳුන්වලා දේවි. එතකොට රෙහන්ගේ අම්මටයි නංගිටයි අකමැති වෙන්න කිසිම හේතුවක් නැති වේවි. අනිත් එක වත්සලා පවා වෙන රටකට මේ වෙනකොට ගිහින් ඉන්න නිසා වත්සලා එනකොට මේ හැමදේම විසඳලා තියෙයි කියලා හිතන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඉදිරියේදී රෙහන් නංගිව ඒ වගේම අම්මව සරණිට මුණගස්සාවි කියලා හිතන්න පුළුවන්. එදාට සරණි කියලා නොදැන අනිවාර්යයෙන්ම රෙහන්ගේ අම්මා මේ බන්ටි කොතරම් ලස්සනයිද මෙයාට මං කැමති පුතේ කියලා කියන්න තරම් අවහිංසක වේවි කියලා අපිට හිතන්න පුළුවන්. මොකද සරණිත් එක්ක තියෙන වෛරය බන්ටිත් එක්ක තියෙන විදියක් ඇත්තෙම නැහැ. ඉතින් රෙහන්ගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳගන්න මේ වෙඩින් එක හේතු වාසනා වේවි.